දැරණියගල මාලිබුඩ වතු නිවාස සංකීර්ණය ඉදිකිරීම ආරම්භෙන්නේ 2021 වසරේ මාර්තු 8 වෙනිදා. ලේසි ඕනෑම ATM එකකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ. ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍ය දැක්ම සංකල්පයට අනුවයි. එහි තේමාව වූයේ සතුටින් ජීවත් වන පවුලක් යන්නයි. ඉන්දියා ආධාර යටතේ ආරම්භී මෙම ව්‍යාපෘතියට අයත් වූ නිවාස සංඛ්‍යාව 170ක්. ඒ සඳහා ඇස්තමේන්තු ගත කළ මුදල රුපියල් මිලියන 340ක් වූ අතර ඉදිකිරීම් බහරව කටයුතු කළේ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවයි. නමුත් මෙම නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් වසර දෙකක සිට මුළුමනින්ම නැවතී යැත්තේ වතු කම්කරුවන්ගේ සිහින නිවස සම්පූර්ණයෙන්ම බොඳ කරමින්. ඉන්දියාවේ මේ ආදර සල්ලි යවලා ඒක මොන කරත් දන්නේ නැහැ. ඒ ලයිම තියෙන මිනිස්සු කොහොමද කුවා මේක අදලා දෙනවා කියලා එදුවත් නැහැ. අපි මේ ගෙවල් නැතුව අපේ ගෙවල් වල 10 12 ඉන්නවා. අඩි 8 කාමරේ. මේ මන්ත්‍රී ගොල්ලෝ ඇමති ගොල්ලෝ සේරම ඇවිල්ලා මේ අපිට මේක මාස 6කින් හදලා දෙනවා කියලා පොරොන්දු වුණා. ඡන්ද ඉල්ලන් විතර එනවා. අපි මේ බල්ලෝ වගේ ගෙවල් වල තෙමි තෙමි ඉන්නවා. ඈ ඇයි ඔයගොල්ලෝ මේ විදිහට කරන්නේ අසාධාරණයි. අපිත් මිනිස්සු තමයි ඔයගොල්ලෝ වගේ. ව්‍යාපෘති අතරමැද නවතා දැමීමත් සමග ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවට අයත් බැකෝ යන්ත්‍ර ඇතුළු යන්ත්‍රෝපකරණ විනාශ වෙමින් පවතින අයුරුයි මේ. රජේ මේ තියෙන දිස්ලා කියලා. මේ බාන රජේ මේ ඉංජිනේරු සංස්ථාවේ තියෙන වාහන වල මේ විල අපරාධී මේ දිනපත් වෙනවා. මා ජනතාවගේ බඩමුදල් වලින් ගන්න දේවල් මේ බාන අපරාධී මේ සල්ලි. අඩක් නිම වූ නිවාස විශාල සංඛ්‍යාවක් මෙහි පවතින අතර ඒවායේද වල් බිහි වී තිබෙන අතර එම නිවාස මේ වන විට වවුලන්ගේ සහ සුනකයන්ගේද පාරාදීසයක්. ගෝඨාභය මහත්තය ඇවිල්ලා මේ පිටිනේ තදලා දෙන්නම් කිව්වා. ගෙවල් අදරන අන්න ගෙවල් ඇතුළ බෝරිකඩ බල්ලෝ ඉන්නේ. ඡන්ද කාලටන මිනිස්සු එනවා මේ අරක දෙන්න මේක දෙන්න මොන ලොදකොත් අපිට අම්බෙලා නැහැ. නිවාස සංකීර්ණයේ ආරක්ෂාවට මුරකරුවෙකුද සිටින අතර ඔහු පවසන්නේ තමන්ට මාස 5ක සිට වැටුප් ගෙවා නොමැති බවයි. සංස්ථාවෙන් ගෙවනකම් අපි සිකුරු සර්විස් එකක් ගෙවන්නේ නැහැ. සංස්ථාවෙන් මාස 3-4ට යනවා පඩින පරක් වෙනවා. මෙලෙස ජනතා බදු මුදලින් ක්‍රියාවට නංවන මෙවැනි සංවර්ධන ව්‍යාපෘති මහ පොළොවට පස්වන තුරුත් බලධාරීන්ගේ අවධානයට ලක් නොවන්නේ ඇයිදයි විමතියට කරුණක්. ගෙයක් නැතුව ඉඩමක් නැතුව අපි ඉන්නේ අනාත වෙලා. කරුණාකරලා මේ අදාළ නිලධාරීගොල්ලන්ට ඉල්ලා සිටිනවා මේ ව්‍යාපෘතියක වෙන කොට බලන්න මේක අපරාධ දිරාපත් වෙලා නිකරුණේ වැටෙන්න දෙන්න එපා. ප්‍රයෝජනයක් වෙන්න අර ගෙවල් නැති මිනිසුන්ට බෙදා දෙන්න කියලා තමයි අපේ ඉල්ලීම. දෙරණ 10 වල් 12ට